තමත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් පවතින අයහපත් කල්ගුණ තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 362කට අයත් පුද්ගලයන් 1220 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. කැකිරි ඔබට සහ මුරුතවෙල ජලාශවල වාන්දුරට විවෘත කිරීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පහක් බිම් ජලයෙන් යටවී තිබෙනවා. නිවාස 200කට පමණ ආපදා තත්ත්වයේ හේතුවෙන් අර්ධහානි සිදු ඇති අතර එක් නිවසකට සම්පූර්ණයෙන්ම හානි සිදු වී ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. අයහපත් කල්ගුණ තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දිනෙත් වස ඇතැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර වයඹ පළාතේ මෙන්ම උතුරු පළාතේ යාපනය මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පවතින වැසි තත්ත්වයේ තර්මක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වැසි තත්ත්වය මං හිතන්නේ අපිට ලැබිය යුතු වැසි තත්ත්වයක්. ඒ වගේම යම් ආපදා තත්ත්වයක් ඇති වෙනවා නම් ඒකට මුහුණ දෙන්න අපි පියවර අරන් තියෙනවා. ස්වාභාවික ආපදාවලදී හානියට පත් වෙන අය අපි වන්දි ගෙවන්නකට රුපියල් ලක්ෂයේ ඉඳලා මරණවලට 250,000 වෙනකම් වැඩි කරලා තියෙනවා. ඊට අමතරව දේපළ වලට වෙන හානිය ගේකට 125,000 වෙනකම් කරනවා. වෙළඳ ආයතනයකට නම් 125,000 දක්වා ගෙවන්නේ කටයුතු කරනවා. ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන අපේක්ෂකය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා දෙමළ පක්ෂ පහක් අද පස්සුර වේ රැස් වුණා. ඒ අනුව උතුරු පළාත් හිටපු අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතාගේ නායකත්වයේ දරන දෙමළ ජනතා සන්ධානය, ඊපීආර්එල්එෆ් පක්ෂය, තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් සංවිධානවල නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. එසමගින් ලයිව් එක්සවන් අදට අවසන්. අදත් රාත්‍රියේ 10ට නාඩියේ වැඩසටහන බලාපොරොත්තු වන්න ඔබට.